අයිබෝන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ හරිඳු ටෙක් ෂෝ YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ එදිනෙදා ඔයා ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරලා ගොඩක් වෙබ්සයිට් වලට යනවා ඇති, ගොඩක් ෆයිල්ස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරනවා ඇති. ඉතින් මෙන්න මේවා ඩවුන්ලෝඩ් කරද්දී ඔයාගේ ෆෝන් එකට ඔයා දන්නේම නැතුව වෛරස් වගේ දේවල් එනවා. ඉතින් මෙන්න මේ වෛරස් ආවට පස්සේ අපිට දැනගන්න විදිහකුත් නැහැ. අපේ ඩීටේල්ස් පිටරට යනකම් අපිට දැනගන්න විදිහක් නැහැ. ඉතින් එහෙම වුණාම අපේ පෞද්ගලික තොරතුරු, අපේ Gmail account, මෙන්න මේ දේවල් වෙන අයට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෛරස් ගාඩ් කියන දේ දාගත්තොත් ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ දේවල් ඔයාගේ ෆෝන් එකට වෛරස් එකක් ආපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට වෛරස් ගාඩ් එකක් ඇක් කරගන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාගේ ෆෝන් එකට, PC එකට, එහෙම නැත්නම් ඔයාගේ ඕනම ඩිවයිස් එකකට මම අද කතා කරන වෛරස් ගාඩ් එක ඇඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වෛරස් ස්කෑනර් එක ගැන ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් ඔයා දන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එකට මෙන්න මේක දාගෙන තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේක සෙටප් කරගන්න විදිය ගැන බලමු. තවමත් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතු පාට subscribe button එකක් ඒක බලලා channel එක subscribe කරන්න. එතනින් එහා පැත්තේ notification bell icon එකක් එයි. ඒකත් ඕල් කරගත්තොත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් දාපුවම ඔයා ළඟටම notification පණිවිඩයක් ගෙන්න ගන්න පුළුවන්. හරි, ඔයාලා ඔයාගේ ෆෝන් එකට පොඩි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කවුරුත් දන්න අවෑස්ට් මොබයිල් සිකියුරිටි කියන ඇප් එක තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් දැන්ටමත් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා ඇති. ඉතින් පාවිච්චි කරලා ඩිලීට් කරපු අයත් ඇති. ඉතින් ඒ ඩිලීට් කරපු අයට අනිවාර්යයෙන්ම මෙන්න මේක නම් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකට ෆයිල්ස් වගේ දේවල් ඔයා ඇඩ් කරගන්නවා යාළුවන්ගෙන්, එහෙම නැත්නම් සයිට් වලින් වගේ දේවල් ඔයා ගන්නවා. ඉතින් එහෙම ගද්දි ඔයා දන්නේම නැතුව ඔයාගේ ෆෝන් එකට වෛරස් එනවා. ඉතින් ඒ වෛරස් වලින් පුළුවන් තව කෙනෙක්ට ඔයාගේ ෆෝන් එක තියෙන දේවල් බලන්න. ඉතින් ඒ නිසා ඔයා මෙන්න මේක පාවිච්චි ගන්න, ඔයාගේ PC එකට උනත් මෙන්න මේක පාවිච්චි ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම පහල දාලා තියෙනවා. ඔයාට එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරුනාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට Avast Mobile Security ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙතනදී ඔයාගෙන් එකටම ඉල්ලන්නේ මෙන්න මේ විදිහට කොළපාට එකක් බලා ගන්න පුළුවන්, ස්කෑන් නවු කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඔයා මේ විදිහට ටච් කරගන්න ඕනේ. ඉතින් ඔයා ටච් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එක ලෝඩින් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ෆයිල්ස් වල පර්මිෂන් ඉල්ලනවා. ඉතින් ඔයාලා මෙතනදී allow කියන එක දෙන්න. දුන්නට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක මෙන්න මේ විදිහට ස්කෑන් වෙනවා. ඉතින් මේ විදිහට ස්කෑන් වෙලා ඉවරනකම් ඔයා මෙන්න මෙතන ඉන්න, නැත්නම් ඔයා මෙතනින් බැක් වෙන්න යන්න එපා, වෙලා යනවා කියලා. ඉතින් මෙතනදීත් ඔයාලට පෙන්නනවා ඔයාගේ ෆෝන් එකේ වෛරස් වගේ දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන් ස්කෑන් වෙනවා. ඉතින් මගේ 100 ගණක් මෙතනදී යනවා රවුමට, ඔයාට බලා ගන්න පුළුවන්. හරි, ස්කෑන් වෙලා ඉවරනාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතින්දී ඔයාට බලා ගන්න පුළුවන් කන්ටිනියු කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයා ටච් කර ගන්න ඕනේ. ඉතින් ඔයාට එතන ටච් කර ගන්න බැරි වුණොත් ඔයා මෙන්න මෙතනින් බැක් වෙන්න, බැක් වුණාට පස්සේ ඔයාට මෙතනින් අයින් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේක, මෙන්න මේ ඇප් එක ෆ්‍රී පාවිච්චි කරන නිසා ඔයාලට මෙතන කන්ටිනියු ෆ්‍රී කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයා ටච් කර ගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා ස්කෑන් කියලා. ඉතින් මේ ස්කෑන් කියන එක අපි එකටම කරා මේ ඇප් එක ඕපන් කරද්දී. ඉතින් අපිට කිසිම වෛරස් එකක් ආවෙ නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ වෛරස් එකක් ආව නම් ඔයාට එතනින් ඩිලීට් කරන්න එනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක ඩිලීට් කරගන්න වෛරස් එකක් වගේ දෙයක් තියෙනවනම්. ඉතින් මෙතනදී තව සැරයක් ස්කෑන් කරන්න පුළුවන්. ස්කෑන් කරොත් අපිට බලා ගන්න පුළුවන් අපේ ෆෝන් එකේ තව වෛරස් තියෙනවනම් ඒවත් ස්කෑන් වෙලා පෙන්නනවා. ඉතින් එකපාරක් කරපු නිසා මම ආයෙත් කරන්න යන්නේ නැහැ. ඔයාට බලා ගන්න පුළුවන් යටින් තියෙනවා බූස්ට් රෑම් කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන රෑම් එක ගොඩක් වැඩවලට අපි පාවිච්චි කරනවා. ඇප් පාවිච්චි කරද්දී අපිට රෑම් එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ රෑම් එකේදී වැඩිපුර ගිය ඉඩ අපිට මෙතනදී අයින් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මෙතන බූස්ට් රෑම් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ රෑම් එකත් මේ විදිහට ස්කෑන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නයි ඉක්මනට ස්කෑන් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩක් නැති දේවල් මෙන්න මෙතනින් ස්කෑන් වෙලා පෙන්නයි. ඉතින් මේ විදිහට ස්කෑන් වෙලා ඉවරනවා වඩ බලා ගන්න පුළුවන්. ස්කෑන් වෙලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇඩ් වගේ දේවල් ගොඩක් යනවා මෙතනදී. ඒ වගේම ඔයාට තව ඇප්ලිකේෂන් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා එයි. ඉතින් ඔයාට ඒවා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක ගැන ඔයා ගොඩක් හිතනවනම්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන වම් පැත්තේ උඩින් තියෙන ඊතලේ ටච් කරලා බැක් වෙන්න. ඊට පස්සේ මෙතින්දි බලා ඊට පස්සේ ඔයාලට මෙතින්දි බලා ගන්න පුළුවන් ක්ලීන් ජන්ක් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩිපුර ගිය, ඒ කියන්නේ ඔයාගේ වැඩක් නැති ඉඩ ප්‍රමාණය, තිබ්බ ඇප්ලිකේෂන් වලට වගේ දේවල් වලට ගිය
වැඩක් නැති දේවල් ඔයාලට මෙතනදි පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතනදි ක්ලීන් කරගන්න පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් වගේ දේවල් මෙතනදි ක්ලීන් කරගන්න පුළුවන් වැඩිපුර නැහැ. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලට එකට මෙතනින් සෙටප් කරගන්න තියෙන ඔයාලට මෙතනින් චෙක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ උඩින් තියෙනවා මෙන්න මේ වගේ ඉරි කැලි තුනක්. මෙන්න මෙතනවා ටච් කරගන්න ඕනේ. හරි. ඔයාලා එතන ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේකේ සෙටින් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇවස්ට් කියන එක ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ ටික් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක දැම්මට පස්සේ අපිට මේක නයිට් මූඩ් එකේ යූස් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේක ඩේලයිට් විදිහට යූස් කරන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙතනදී ගොඩක් ඔප්ෂන් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉස්සරහාම තියෙන දෙකට, ඒ කියන්නේ ඇප් ලොක් ඒ වගේම අපිට මෙතනදී බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ප්‍රොටෙක්ෂන් කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන ඉස්සරහින් අපිට බලා ගන්න පුළුවන් තරුවක් තියෙනවා. ඉතින් අපි මෙන්න මේක යූස් කරනවා නම් අපිට මෙන්න මේ ඇප් එකට මුදල් ගෙවන්න වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ මුදල් ගෙවලා කරනේවා යූස් කරන්න ඕනේ නැහැ වැඩිපුර. ඉතින් මම කියන්නේ ට්‍රැක් එකව පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ ඇප් එක ට්‍රැක් කරන්න මේ. ඉතින් මේ විදිහට ඔයාලට මෙන්න මේ ඇප් ලොක් කියන එකටත් තරුවක් වෙලා තිනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට VPN එකටත් තරුවක් වෙලා තිනවා. ඊට පස්සේ ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ෆයිල් ස්කෑනර් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆයිල් ස්කෑන් එකකින් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල්ස් වගේ දේවල් ස්කෑන් වෙනවා. ඉතින් ඔයාලට මෙතන සිලෙක්ට් ඕල් කියලා දීලා මෙන්න මෙතන යටින් තියෙන ස්කෑන් ඕල් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ෆයිල්ස් වගේ දේවල් ස්කෑන් වෙනවා. ඉතින් මම ඒක ස්කෑන් කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලා යන හින්දා. ඉතින් ඒ වගේම මෙතින්දි ඔයාලට බලා ගන්න පුළුවන් හැක් ඇලර්ට් කියලා එකක් තියෙනවා. ඉතින් මේක අලුතෙන් ආපු ෆීචර් එකක්. ඉතින් මෙන්න මෙතන හැක් ඇලර්ට් වලට ගිහිල්ලා අපිට අපේ ෆෝන් එකේ හැක් කරපු දේවල් වගේ තියෙනවා නම් අපිට මෙතන සයින් ඉන් වෙලා මෙන්න මෙතනට අපිට දාන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතනදි ක්ලීන් අප් වගේ දේවල්, ඒ කියන්නේ අපිට ක්ලීන් අප් කරනවා නම් අපිට වෙනම ඇප්ලිකේෂන් වගේ දේවල් අපේ මේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා මෙයාලා කියනවා. ඉතින් ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේකේ සෙටින් සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේක VPN එකක් විදිහට යූස් කරන්න හැකියාව තියෙනවා. ඒකට හැබැයි පොඩි මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් මං හිතන විදිහට රුපියල් 175ක වගේ මුදලක් අපිට මේකෙදි ගෙවන්න වෙනවා. ඉතින් මං හිතනවා මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකේ යූස් කරනවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් වලින් අහලා තිබ්බා. ඒ වගේම මට Facebook එකේ මැසේජ් කරලා තිබ්බා හොඳ වෛරස් ගාඩ් එකක් එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන වැඩක් නැති ෆයිල්ස් වගේ දේවල් අපිට පෙන්නන ඇප්ලිකේෂන් එකක් හෝ වෙබ්සයිට් එකක් ගැන වීඩියෝක් කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරේ. ගොඩක් කට්ටිය දන්න ඇප්ලිකේෂන් එකක්, ගොඩක් කට්ටිය පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකක්. ඉතින් ඔයාටත් ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න, ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. තවමත් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතු පාට subscribe button එක ඔබන්න. එතන ඉහ පැත්තේ notification bell එකක් එයි. ඒකත් ඕල් කරගන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් ඉක්මනටම හමු වෙමු. සුබ දවසක් හැමෝටම.